මම දකිනවා ඔබේ මුල් ගානටත් වඩා යම්නම් වෙනස්කම් කරලා තියෙනවා මේ තරඟය තුළ. ගීසරේ ගායනා කිරියයේ ශාස්ත්‍රීය පැත්තට හුරු ගීතයක්. නමුත් මේ සැරේ මම බටහිර පණිවිඩ චුට්ටක් නැමිච්ච ගීතයක් ගායනා කරන්න හිතුවා. ඒ වගේම ඔබට සරලන ආකාරයට ඒ ගීතය වෙනස් කරලා තියෙනවා මම හිතන්නේ ලය පොඩ්ඩක් අඩු කරලා තියෙනවා. කොරණත විනිශ්චය මණ්ඩලත් බොහෝ දේ කියන්නට ඇති. නමුත් තවත් අභියෝගයක් තියෙන නිසා අපි අභියෝගයෙන් පස්සම කතා කරමු. නමුත් එඩ්වර්ඩ් ජයගොඩ මහත්මයා ඔබතුමාට මොකද හිතෙන්නේ? මුල් ගීයට හානි නොවන විදිහට මේ දැරිය කියලා මම කියන්න ගායනා කළා. ඔබටත් මට කියන්න තියෙන්නේ ඔබේ හැකියාවන් හොඳට තියෙනවා ඇඟ ඇතුලේ. තව ටිකක් වර්ධනය කරගත්තොත් හොඳයි. සංගීත විෂයක් වශයෙන් එහෙම හදාරනවද? එහෙමයි සර්. ඒ ලක්ෂණය අපිට මතුවෙනවා. ඒ හැකියාවන් තවත් ඉස්මතු කරගන්නට කියලා මම මේ වෙලාවේ අවධාරණය කරනවා. අර දැන් ගීතයක් ගයනකොට දැන් අපේ ගොඩාක් අයට තියෙන එකක් තමයි අපේ මේ ජනප්‍රිය ගායන ගායක ගායිකාවන්ටත් වචන ගැන එතරම් සැලකිල්ලක් නොදැක්වීම. දැන් අපි හින්දි ගීයක් අහනකොට නම් අපිට වචන ගැන අවබෝධයක් නැතුව තනුව විතරක් අහන්න පුළුවන්. නමුත් අපේ ශ්‍රී ලංකාවේ අපි ගීයක් අහනකොට ඒ ගීයෙන් මොකක් හරි අන්තර්ගතයක් පණිවිඩයක් අපි දිය යුතුයි. ඉතින් ඒ හින්දා උච්චාරණයත් තව චුට්ටක් වර්ධනය කරගත්තොත් හොඳයි. දැන් සමහර වචන ඒ උච්චාරණය කිරීමෙන් තමයි දැන් නම් හැබැයි බොහෝ රසිකයොත් පුරුදු වෙලා ඉන්නවා. වචන මොනවා වුණත් කමන්නේ මේ ඇඟයි කකුලයි හොලෝ හොලෝ අපි කියමු ගායමු කියලා අහමු කියලා. ඉතින් සංගීතය ඉගෙන ගන්න ශිෂ්‍යාවක් විදිහටත් ඔබට සුබ පතනවා. ඔබට ඒක වර්ධනය කරගන්න පුළුවන් දේවල් මම කියන්නේ. හොඳ අනාගතයක් තියෙන බව පේනවා. බොහොම ස්තුතියි සර්. මට පේනවා ජන්නාත් තරගාවගොඩ මහත්තයා යම්කිසි දෙයක් සඳහන් කරගන්නවා. මම හිතන්නේ ඔබගේ ගීත ගායනා ගැන වෙන්නේ ඇති. නමුත් අපිට තව අවස්ථාවක් තියෙන නිසා අපි අවස්ථාවෙන් පසු මෙතනට හමු වෙමු. ඔබ ඉදිරියට යන මාර්ගය සඳහන් කරන්න පුළුවන් දැන්. ඉස්සලාම ස්තුති කරන්න ඕනේ අයියේ. අද මම මේ වේදිකාවේ ඉන්නේ කියවටේ මට SMS කරපු ඒ හැමෝම හින්දත් ගෞරවණීය විනිශ්චය මණ්ඩලය නිසාත්. ඉතින් ඒගොල්ලන් හැමෝටම ස්තුති කරනවා ඉස්සලාම.